හරි මම එනවා ඊළඟට කතා කරන්න අපේ කියුට් එකේ ඊළඟ පිටුවට ඔයා ආවොත් අපේ ඊළඟ මාතෘකාව තමයි දත්ත හා තොරතුරු අතර පවතින වෙනස්කම්. ඔයාගාව printed කොපි එකක් තියෙනවා නම් කියුට් එකේ වඩාත් හොඳයි මේ මාතෘකාව highlight කරගන්න අනිවාර්යයෙන්. මොකද ප්‍රශ්න අහන්න ලොකු ඉඩකඩක්. ඒ කියන්නේ පළවෙනි පාඩමෙන් වගේ ප්‍රශ්නයක් අහනවා නම් අන්න එතනින් එක්තරා ප්‍රශ්නයක් අහන්න. බොහෝ විට වගේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනිම ප්‍රශ්නේ වෙන්න පුළුවන් සමහර විට. ලොකු ඉඩකඩක් තියෙන කොටසක් තමයි මේ දත්ත හා තොරතුරු අතර පවතින වෙනස්කම් විදිහට කතා කරන්න තියෙන්නේ. එතකොට දත්ත හා තොරතුරු අතර වෙනස්කම් කිව්ව ගමන්ම ප්‍රශ්න පත්‍රයේ හැම ප්‍රශ්නයක් ආවොත් ඔයා පළවෙනිම වෙනස්කම විදිහට ලියන්නේ වෙන මොකුත් නෙමෙයි අර්ථය කියන එක. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් ඉස්සෙල්ලා කතා කරා සටියුට් එකේ මීට කලින් පිටුවට ඔයා ගියොත් මෙන්න තියෙනවා දත්ත කියලා කියන්නේ මොකද්ද සම්පූර්ණ නිර්වචනය. ඊට පස්සේ උදාහරණත් එක්කම ඒක පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ තොරතුරු කියලා කියන්නේ මෙන්න මේක අන්න නිර්වචනය අඩංගු වෙනවා. ඔයාට තියෙන්නේ සරලව මෙන්න මේ නිර්වචන දෙක පාඩම් කරගන්න. එතකොට මේ නිර්වචන දෙක පාඩම් කරයි කියලා කියන්නේ ඔයා දත්ත හා තොරතුරු අතර පවතින පළවෙනිම වෙනස්කම ඔයා දැන් පාඩම් කරලා ඉවරයි. හරි, ඒ නිසා අමුතුවෙන් ඔයාට මේක පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා දත්ත කියන සංකල්පය දන්න උනන් නිර්වචනාත්මකව, තොරතුරු කියන සංකල්පය දන්න උනන් නිර්වචනාත්මකව අන්න ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේ කොටස් දෙකට අදාළ පළවෙනි වෙනස්කම ඔයාට ලියන්න පුළුවන්. මම මේ කොටස ටියුට් එකෙම පැහැදිලි කරගෙන යනවා. විශේෂ කාරණා අවශ්‍ය වෙන්නේ නැහැ. මේකද දැන් දත්ත සහ තොරතුරු කියන දෙක දැන් දන්න ඔයා. හරි, උදාහරණ සහිතව ඔයා දැන් මේ වෙද්දි දන්නවා දත්ත කියලා කියන්නේ මොනවද, තොරතුරු කියන්නේ මොනවද කියන එක. එතකොට දෙවෙනි වෙනස්කමට අපි යනවා. දෙවෙනි වෙනස්කම් විදිහට අපි කතා කරන්නේ විශේෂත්වය. දැන් ඔයා මේ වෙනස්කම් කතා කරගෙන යනකොට තේරෙයි අපි දැන් මෙච්චර වෙලා කතා කරපු නේද මේ වෙනස්කම විදිහට කතා කරන්නේ කියන එක. මොකද මේ නිර්වචන තියෙන ගොඩක් දේවල් මෙතන වෙනස්කම් විදිහට කතා බහ කරනවා. එතකොට දැන් පළවෙනි වෙනස විදිහට අපි අර්ථය කතා කරාට ඒ අර්ථය තියෙන යම් යම් දේවල් තමයි ගොඩක් වෙලාවට වෙනස් වෙනස් විදිහට විවිධ විවිධ ආකාරවලින් අපි මේ වෙනස්කම් විදිහට කතා බහ කරන්නේ. සහ අනිත් කාරණාව තමයි ඔයාලට මේ විදිහට කතා කරගෙන යනකොට තේරෙයි අර අපි මුලින් කතා කරපු උදාහරණයට අදාළව මම ඔයාලට පැහැදිලි කරපු කිල්සක උදාහරණයට අදාළව ගොඩක් දේවල් මේකට අදාළ වෙනවා නේද කියන එක. මම ඒ උදාහරණෙත් එක්කම තමයි මෙන්න මේ වෙනස්කම් කීපය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දෙවෙනි වෙනස්කම් විදිහට අපි කතා කරන්නේ ඇත්තම මේ විශේෂත්වය කියන එක. එතන මෙන්න මේ විශේෂත්වය කියලා කියන්නේ මහා අමුතු දෙයක් නෙමෙයි. මෙතනදී ඇත්තම කතා කරන්නේ දත්තවල තියෙන විශේෂත්වය මොකද්ද? එහෙම නැත්නම් තොරතුරු වල තියෙන විශේෂත්වය මොකද්ද? එහෙම නැත්නම් තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඇතුළතදී. එහෙම නැත්නම් අපි ගන්නවා තොරතුරු නිපදවීමේ ක්‍රියාවලිය ඇතුළතදී දත්තවල තියෙන විශේෂත්වය මොකද්ද සහ තොරතුරු වල තියෙන විශේෂත්වය මොකද්ද කියලා තමයි මෙතනදී සරල පොඩි වෙනස්කමක් කතා කරන්නේ. අපි කියනවා දත්ත තනි ඒකක වලින් පවතින අතර එය අමුද්‍රව්‍ය පමණි. හරිනේ, අර අපි නිර්වචන යටතේම අපි ඒක කතා කරා. يعني දත්ත කියන්නේ තොරතුරු නිපදවීමේ ක්‍රියාවලියේදී විශේෂත්වයක් විදිහට ගත්තොත් ඒකේ මහා ලොකු විශේෂත්වයක් නැහැ. ඒක ඇත්තටම අමුද්‍රව්‍යයක් විතරයි කියලා තමයි ඇත්තටම කියන්නේ. ඒක තනි තනි ඒකක වලින් ඉතා විසිරීලා තියෙන මම අර නිර්වචනේ තියෙන කෑලිම දාලා කොහට කතා කරනවා නම් විසිරීලා තියෙන සංවිධානගත ආකාරයකට නැති අන්තරෝගයක් විතරක් විදියට දින දෙයක් තමයි මේ දත්ත විදියට අපි කතා බහ කරන්නේ. හැබැයි තොරතුරු කියන දේ එහෙම නෙමෙයි. තොරතුරු කියන දේ ගොඩක් විශේෂයි. මොකද අවසාන තීරණය ගන්න අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන දේ තමයි මෙන්න මේ තොරතුරු. දත්ත කියන දේවල් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි දැන් ඉස්සරහට කතා කරමු. එතකොට මෙන්න මේ තොරතුරු නිපදවීමේ ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය එහෙම නැත්නම් අපි කිව්වා ප්‍රතිදානය කියන මම ඔයාලට කතා කරා. අනෙක් ප්‍රතිදානයේ විදියට අපි මේ තොරතුරු වල විශේෂත්වය අපි හඳුනා ගන්නවා. ඒ නිසා අපි මෙතන කියනවා තොරතුරුෙන් දත්ත සැකසීමේ ප්‍රතිඵලය වන අතර දත්ත සියල්ල එකගත් කල අර්ථයක් පවතී. ඒ කියන්නේ අර දත්ත තනි තනිව ගත්තම අර්ථයක් නැහැ. හැබැයි දත්ත සියල්ලම එක අරගෙන ඒක සකස් කිරීමේ ක්‍රියාවලිය ලක් කරලා ඒක තොරතුරු බවට පරිවර්තනය කරාට පස්සේ අන්න විශේෂත්වයක් තියෙනවා. අන්න ඒක තමයි අපි මේ විශේෂත්වය කියන වෙනස්කම විදිහට කතා බහ කරන්නේ. ඒතොර මේ හැමදේම අර නිර්වචනය තමයි ගලාගෙන ගලාගෙන එන්නේ. ඒතොර අපි තුන්වෙනි වෙනස්කම විදිහට කතා කරනවා රැන්දියාව කියන එක. ඒතර මේ රැන්දියාව කියව ගමන් සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද රැන්දියාවද මේ කතා කරන්නේ කියන එක ගැන. බොහොම පහසු ආකාරයේ මම කිව්වොත් මෙතන සරලව කතා කරන්නේ අපි තුන්වෙනි වෙනස්කම යටතේ දත්ත
මොනාහරි මත රැඳෙනවද? ඒ කියන්නේ දත්ත මොකක්හරි මත රඳා පවතිනවාද? එහෙම නැත්නම් තොරතුරු මොනාහරි මත රඳා පවතිනවාද? අන්න ඒක තමයි මෙතන වෙනස්කම විදිහට කතා බහ කරන්නේ. ඇත්තටම කියනවා නම් අපි ඔයාලට මේ මුලින් ඉඳන් පාඩම හරියට අහගෙන හිටියා නම් ඔයාලට මේ සම්බන්ධයෙන් අවබෝධයක් හම්බුණා නම් ඔයාලට මේ වෙද්දි ටිකක් ලාවට හරි තේරෙන්න ඕනේ දත්ත කිසිම දෙයක් මත රඳා පවතින්නේ නැහැ කියන එක ගැන. අර අපි මුලින්ම කතා කරපු අර අපේ පහන් උදාහරණයට ගියොත් පහන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි ගුවා පහන් පිටි කියන එක අමුද්‍රව්‍යයක් විදිහට අපි පාවිච්චි කරනවා. එතකොට පහන් පිටි කියන එක අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරද්දී ඒ අමුද්‍රව්‍ය මොකක් මත රඳා පැවතුනේ නැහැනේ. හැබැයි පහන් නිෂ්පාදන ක්‍රියාවලිය අවසානය ගත්තොත් අවසාන භාණ්ඩය විතර අපිට පහන් ගෙඩියක් කියන එක හම්බෙනවා. එතකොට පහන් ගෙඩිය අමුද්‍රව්‍ය මත රඳා පවතිනවා. හිතන්න පහන් පිටි වෙනකොට වෙන මොනවා හරි ද්‍රව්‍යයක් මේ පහන් නිෂ්පාදන ක්‍රියාවලියට එදෙව්වයි කියලා. එතකොට සමහර වෙලාවට අපිට අවශ්‍ය භාණ්ඩය එළියට ගන්න හම්බෙන්නේ නැහැ. අපි අපේක්ෂා කරන අවසාන නිෂ්පාදනය නෙමෙයි අපිට හම්බෙන්නේ. ඒ හා සමාන වෙනත් මොනවා හරි නිෂ්පාදනයක් පහන් නෙවෙයි පහන් වගේ වෙන මොනවා හරි සමාන විට තමයි අපිට හම්බෙන්නේ. පහන් පිටි කියන එක වෙනුවට වෙන මොනවා හරි අපි මේකට යොදාගත්තනම් අමුද්‍රව්‍යයක් වෙනුවට එතනන්න එතකොට වට තේරෙන්න ඕනේ මේ තොරතුරු නිපදවීමේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වෙන තොරතුරු කියන දේ ඒ තොරතුරු නිෂ්පාදන ක්‍රියාවලිය තොරතුරු නිපදවීමේ ක්‍රියාවලිය ආරම්භයේ තියෙන මේ දත්ත මත රඳා පවතිනවා කියන කාරණාව ඔයාලට තේරෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනවා දත්ත කියන දේවල් මොකක් මතවත් රඳා පවතින්නේ නැහැ. හැබැයි මේ දත්ත කියන එක අපි කියනවා මේ දත්ත ලබා ගැනීමේ මූලාශ්‍රය මත වෙනස් වෙනවා කියලා. ඒක සපෝට්ලයි මම ඔයාලට පැහැදිලි කරොත් ඒක මම තවපොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරොත් මේ දත්ත කියන එක උදාහරණයක් විදිහට අර අපේ කලින් උදාහරණෙම ගන්නකො කිල්සුක උදාහරණය. එතනදී මම ඔයාලට කිව්වේ මේ මොරටුව බ්‍රාන්ච් එකේ තියෙන ප්‍රතිඵලය කියලානේ. ඒ මොරටුව බ්‍රාන්ච් එකේ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මම ඔයාලට පෙන්නුවේ. එතකොට මොරටුව බ්‍රාන්ච් එකේදී එක දවසක දත්ත ප්‍රමාණය ගත්තොත් එක දවසක දත්ත ගොඩක් ගන්නවා. එතකොට එතනදී හිතන්නකො එක දවසකට කස්ටමර්ස්ලා එහෙම නැත්නම් ගනුදෙනුකරුවෝ 2000ක් සේවය සපයලා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මුළු විකුණු වටිනාකම රුපියල් මිලියන 2යි කියලා හිතන්නකො. ඒ තොරතුරු ටික එහෙම නැත්නම් ඒ දත්ත ටික වෙනත් ශාඛාවක් එක්ක සංසන්දනය කරනකොට එතනදී වෙනස්කමක් තියෙනවා අනිවාර්යයෙන්ම. ලංකාව පුරාම ශාඛාවන් විශ්ලේෂලා තියෙනවා. ලංකාවේ එක එක ශාඛාවේ ඔය දත්ත ටික බලාගෙන යනකොට ඔයාලට වෙනස්කම් කීපයක් බලාගන්න පුළුවන්. සමහරවිට ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වෙනස්. එක දවසකදී අපි සේවාව සපයපු ගනුදෙනුකරුවන්ගේ මුළු විකුණුම් වටිනාකම වෙනස්. ඒ ගනුදෙනුකරුවෝ මිලදී ගත භාණ්ඩ වර්ග වෙනස්. ඒ විදිහින් මේක වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට දත්ත ඒ දත්ත ලබා ගන්න මූලාශ්‍රය මත වෙනස් වෙනවා. දැන් කාලගුණ තොරතුරු හොයා ගන්නකො ලෝකෙනම කාලගුණ තොරතුරු සපයනවනේ එක එක රටවල් වලට එක එක විදිහට. එතකොට ඇමරිකාවේ කාලගුණ තොරතුරු සහ ලංකාවේ කාලගුණ තොරතුරු ගැහෙන වෙනස්. ඒතර ඇමරිකාවේ කාලගුණ තොරතුරු සපයන්නේ ඇමරිකාවෙන් තමයි දත්ත ලබා ගන්නෙ. ඒතර අන්න ඇමරිකාවේ කාලගුණ තොරතුරු දෙන්න නම් අන්න ඇමරිකාවෙන් දත්ත ලබාගෙන අන්න ඒක තොරතුරු බවට පරිවර්තනය කරලා අන්න මහ ජනතාවට ලබා දීම සිද්ධ කරනවා. එතකොට දත්ත ලබා ගන්න මූලාශ්‍රය එතනදී වැදගත්. එතකොට ඇමරිකාවේ මිනිසුන්ට කාලගුණ තොරතුරු දෙන්න ලංකාවෙන් කාලගුණ තොරතුරු අරගෙන හරියන්නේ නැහැ. අන්න ඒකයි. එතකොට මේ දත්ත ලබා ගන්න මූලාශ්‍රය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දත්ත අපි ලබා ගන්නේ කොහෙන්ද කියන එක මත මේ දත්තවල ස්වરૂපය එහෙම නැත්නම් දත්ත පවතින ආකාරය සමහර විට වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒක සංඛ්‍යාත්මක වෙනස් වෙන්න පුළුවන්, ගුණාත්මක වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔයා මෙතන ආවොත් රැඳියාව කියන එකට අපි කියනවා දත්ත යටතේ දත්ත තොරතුරු මත රඳා පවතින්නේ නැහැ. අපි දන්නවා පාම් පිටි කියන එක පාම් මත රඳා පවතින්නේ නැහැ. පාම් තමයි පාම් පිටි මත රඳා පවතින්නේ. හරි, ඒ සරල උදාහරණයක් මම ඒ පැහැදිලි කරේ. එතකොට හැබැයි අපි කියනවා දත්ත රඳා පවතින්නේ දත්ත එක්රස් කිරීමේ මූලාශ්‍රය මත. ඒ තමයි ශාඛාවෙන් ශාඛාවට විකුණුන තොරතුරු වෙනස්. රටින් රටට කාලගුණ තොරතුරු වෙනස්. ඒතර මූලාශ්‍රය මොකක්ද කියන එක මත මේක වෙනස් වෙනවා. ඒ නිසා තොරතුරු පැත්ත යන්න අපි කියනවා තොරතුරු දත්ත මත රඳා පවතී.
අවසාන ප්‍රතිඵලයේ අපේ අමුද්‍රව්‍ය මත වෙනස් වෙනවා. අන්න ඒක තමයි අපි මෙතනදී ඉන්දියාව විදිහට කතා කරන්නේ අපේ තුන්වෙනි වෙනස්කම විදිහට. අපි ආවත් අපේ හතරවෙනි වෙනස්කම පැත්තට අපි කතා කරනවා ස්වභාවය ගැන. එතන මේ ස්වභාවය කියලා කියන්නේ සරලව දත්තවල ස්වභාවය කොහොමද, ඒ කියන්නේ මේක පවතින්නේ මොන ආකාරයෙන්ද, තොරතුරු කියන දේවල් වල ස්වභාවය කොහොමද, මේක පවතින්නේ කොහොමද කියන කාරණාව. එතකොට මෙතනදී අපි කියන දත්තවල ස්වභාවය ගත්තොත් අපි මෙතන දත්ත වර්ගීකරණය කිරීමක් සිදු කරන ලබනවා. ඒක බොහොම පුළුල් වර්ගීකරණයක්. මෙතනදී අපි දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත විදිහට මේක ප්‍රධාන ආකාර දෙකක් අපි හඳුනා ගැනීමක් සිදු කරනවා. එතකොට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියන්නේ කියන්නේ වචනාර්ථයෙන්ම ගත්තොත් උදාහරණයක් විදිහට දැන් අපේ කීල් සුබ උදාහරණයට ආවොත් කීල් සුබ එකේ දෛනික විකුණුම් තොරතුරු කියන එක ගත්තොත් දෛනික විකුණුම් දත්ත. එතකොට ඒ දෛනික විකුණුම් වාර්තාවක් ගත්තොත් ඒ දෛනික විකුණුම් වාර්තාවේ තියෙන උදාහරණයක් විතර ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ගත්තොත් එක එක දවසේ එතන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව එක සංඛ්‍යාවක් නිසා අපි කියන ප්‍රමාණාත්මක දත්තයක් කියලා ඒක. හරිද? එතකොට ඒ විදිහට සමහර විට මුළු විකුණුම් වටිනාකම මුළු වට්ටම්බල වටිනාකම මේ සියල්ලම ප්‍රමාණාත්මක එහෙම නැත්නම් සංඛ්‍යාත්මක තොරතුරු මත රඳාපවතින නිසා අපි ඒක ප්‍රමාණාත්මක දත්ත විදිහට වර්ගීකරණය කිරීමක් සිදු කරලා ලබනවා. ඒ වෙනන අනිත් අතර ගත්තාට පස්සේ ගුණාත්මක අනිත් සියල්ලම දත්ත අපි ගුණාත්මක විදිහට තමයි වර්ගීකරණය කිරීමක් සිදු කරන්නේ. උදාහරණයක් විදිහට සමහර කාලගුණ තොරතුරු තියෙනවා. කාලගුණ තොරතුරු වල සමහර දත්ත ප්‍රමාණාත්මක උදාහරණයක් විදිහට උෂ්ණත්වය, වර්ෂාපතනය වගේ දේවල් ගත්ත සංඛ්‍යාත්මකව වැඩි ඉදිරිපත් කරන නිසා අපි ඒවට කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා. හැබැයි අනෙක් අතට කාලගුණ තොරතුරු එක්ක සමහර වෙලාවට විශේෂයෙන් ඔය ලංකාව වගේ රටවල කියන මේ කාලෙදි මූදු යන්න එපා කියලා කියනවා. විශේෂයෙන් මොනිරුදිය මොසන් සුලංග නම් නම් ඒ දේවල් වගේ කියලා මේ කාලේ මෝදු වෙන්න එපා, මේ කාලේ මෝදු වෙන්න වඩා හොඳ නෑ, මූද රළුයි අන්න එහෙම කියන ඒවා සංඛ්‍යාත්මක දේවල් නෙමෙයි. ඒවා සංඛ්‍යාත්මක වර්ගීකරණය කරලා තමයි ඔය තොරතුරු හොයාගත්තේ. හැබැයි තොරතුරු ඉදිරිපත් කරන්න අපිට සංඛ්‍යා එක නෙමෙයි නිසා අපි ඒක ගුණාත්මක தத்துவයක් විතර තමයි වර්ගීකරණය කිරීමක් සිද්ධ කරන්නේ. ඒ වගේම අපි කියන මෙන්න මේ தත්තව අදාස සිද්ධාන්ත සංවර්ධනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අමුතු දෙයක් නෙමෙයි. මෙන්න මේ අදාස සිද්ධාන්ත කියලා කියන්නේ සරලවම දත්ත කියන දේවල් පාවිච්චි කරලා වඩා වැඩි දේවල්, ඒ කියන්නේ දත්ත වලට එහා ගිය දේවල්, ඒ කියන්නේ තොරතුරු කියන දේවල් වර්ධනය කරගන්න. එතකොට තොරතුරු වලින් තවත් එහාට ගිහිල්ලා දැනුම කියන දේ වර්ධනය කරගන්න අන්න අදාස සිද්ධාන්ත සංවර්ධනය කිරීම සඳහා අන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි සරලවම දත්තවල ස්වභාවය විදිහට අපි කතා කරන්නේ. එතන මේ අමුතු දෙයක් නැහැ. හැබැයි තොරතුරු වලට ආවට පස්සේ අපි කියන තොරතුරු ස්වභාවිකවම නිශ්චිත වන අතර ඒවා අර්ථයක් ගෙන දෙන දත්ත ගොඩනැග මෙන්න මේ අර්ථයක් ගෙන දෙන දත්ත ගොඩනැග කියන එක පොඩ්ඩක් හයිලයිට් කරගෙන පුළුවන් නම් ඕර වඩා හොඳයි. මොකද බලන්නවා දත්තවල කිසිදු අර්ථයක් නැහැ කියන එක අපි නිර්වචනයෙන්ම කතා කරා. දත්ත කියන දේවල් පාවිච්චි කරලා දත්ත දිහා බලාගෙන අපි මොකුත් කියන්න බෑ. ඒ දත්ත තොරතුරු බවට පරිවර්තනය කරොත් තමයි අපිට ඒ දත්තවලට අර්ථයක් දෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා තොරතුරු වල ස්වභාවය ඒකයි. තොරතුරු නිශ්චිතයි. ඒ වගේම තමයි තොරතුරු කියන්නේ අර්ථයක් තියෙනවා. ඒක තමයි අපි ස්වභාවයේ විදිහට එතනදී හඳුනා ගැනීම සිදු කරන්නේ. එතනදී අපි තොරතුරු වර්ගීකරණය කිරීමකට අපි යන්නේ නැහැ එතනදී. එතකොට අපි එනවා පස්වෙනි වෙනස්කමට. ඒක තමයි අපේ හතරවෙනි වෙනස්කම ස්වභාවය. පස්වෙනි වෙනස්කමකට අන්න අපි කතා කරනවා මෙන්න මේ මිනුම් කිරීම. එතකොට මේ මිනුම් කිරීම කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. සරලව කියන්නේ දත්ත, ඒ කියන්නේ වහවය හඳුනගත්ත අපේ උදාහරණයට අදාළව මම වහ කිව්වනේ කිල් සුබ එකේ එක ගනුදෙනුවක් එක දත්තයක් විදිහට හඳුනගන්න. එක ගනුදෙනුවක් එක දත්තයක් විදිහට හඳුන ගන්නකොට එතකොට ඒ වගේ ගනුදෙනු ගොඩාක එකතුවක් තමයි අවසානයේදී අපි වර්තාවක් විදිහට හදලා අපි ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට දැන් මම කතා කරන්න යන්නේ අර එක ගනුදෙනුව මිනුම් කරන්නේ කොහොමද කියන එක. අර අපි පද්ධතියට ඇතුළත් කරන්නේ එක ගනුදෙනුවක්. අර සිස්ටම් එකේ එන්ටර් කර කර එක එක භාණ්ඩෙන් භාණ්ඩ චෙක් කර කර මේ පරිගණක පද්ධතියට මේ ඇතුළත් කරා. එතකොට අන්න ඒක මිනුම් කරන්නේ කොහොමද කියන එක. මෙතනදී අපි දත්ත මිනුම් කරන්නේ ඇත්තරම මෙන්න මේ බිට්ස් හා බයිට්ස් කියලා පොඩි ඒකක දෙකක් පදනම් කරගෙන මම මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. හරි, දැන් ඔයා සමහර විට අහලා ඇති සාමාන්‍යයෙන් ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔය ගෙදර ඉන්ටර්නෙට් පැකේජ් එකක් දින කවුරු හරි කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයා අහලා ඇති
මෙන්න මේ GB කියන එක. එක නැත්තම් අපි කියනවා ගිගාබයිට් කියලා. ඔහ සමහර විට ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාගන්න සමහර විට ගිගාබයිට් මෙන්න මෙච්චරයි. ගිගාබයිට් 1යි, ගිගාබයිට් 5යි. මෙන්න මෙච්චරයි පැකේජ් එක. ඒ වගේම තමයි ඔයත් තව එකක් අහලා ඇති මෙගාබයිට් කියලා. එතකොට ඔයාලට සමහර විට දැනීමක් ඇති ගිගාබයිට් කියලා කියන්නේ මෙගාබයිට් වල ගන්න ලොකු ඒකකයක් වගේ එකක් ඔයා සමහර විට අහලා ඇති. ඇත්තටම ඔය දෙක පටන් ගන්න අර අපි කලින් සඳහන් කරමු බිට්ස් හා බයිට්ස් වලින්. මෙන්න මේ ගිගාබයිට් මෙගාබයිට් මෙන්න මේ වගේ ඒකක වල මෙන්න මේ දත්ත මිනුම් කරන්න ඇත්තර මෙන්න මේ වගේ ඒකක වලින් මේ වගේ ඒකක ගොඩාක් තියෙනවා. එතකොට අර මම කලින් කිව්ව විදිහට මේ ඔක්කොම පටන් ගන්න අර බිට්ස් හා බයිට්ස් වලින්. මේකේ කුඩාම ඒකකේ තමයි අපි බිට්ස් විදියට අඳුනගන්නේ. අපි ඉංග්‍රීසියෙන් BITS කියලා තමයි මේක අඳුනගන්නේ. බිට්ස් මෙන්න මේ වගේ බිට්ස් 8ක් ගත්තොත් බිට්ස් 8ක ප්‍රමාණයක් ගත්තොත් අපි මේක සමාන කරනවා බයිට්ස් එකකට. මේ දෙක පටලව ගන්න එපා. වාට පැටලෙන සමහර විට ඉඩකඩක් තියෙනවා. හැබැයි කොහොම වුණත් මේක පහඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි මම මේ මෙතනින් එහාට කියන එක. ඔහ දැනගන්න ඕන එකම කාරණාව තමයි අපේ පාඩමට අදාළව දත්ත කියන දේවල් මිනුම් කරන්නේ අර ගිගාබයිට් මෙගාබයිට් වල කුඩාම එකක වෙන බිට්ස් හා බයිට්ස්. අන්න ඒක විතරක් ඔළුවේ තියෙනවා නම් ඔහ ෆුල් ක්ලියර්. මේක මේ ඔයාගේ අමතර දැනුමට තමයි මම මේ මෙතන කොටස කතා කරන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ කාරණාව පාඩම් කරන්න යන්න එපා. ඔයාගේ දැනුමේ දැනට තියෙනවා නේ, ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ බිට්ස් අරක් බයිට් එකයි එහෙම පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතන මේ බිට්ස් කියලා කියන්නේ කුඩාම එකකේ, ඒ කුඩාම එකකේ 8ක් එකතු වුණොත් බයිට්ස් කියන ඒකකේ එකක් හැදෙනවා. මෙන්න මේ බයිට්ස් 1024ක් එකතු වුණොත් අපි අඳුන ගන්නවා කිලෝ බයිට් එකයි කියලා. KB කියලා තමයි අපි කෙටි වචනෙන් කියන්නේ. කිලෝ බයිට් එකක් විතර අපි අඳුන ගන්නවා. එතන මෙන්න මේ කිලෝ බයිට් 1024ක් එකතු වුණ තැන අපි අඳුන ගන්නවා මෙගා බයිට් එකක් විදියට. අන්න ඔයා අඳුනන ඒකක සාමාන්‍ය ඩේටා පැකේජ් එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ ෆෝන් එකේ මෙගා බයිට් කියන එක ගැන ඔයා ගොඩක් දන්නවා මේ වෙද්දි. මෙතන ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ කොහොමද පාවිච්චි කියන එක බලනකොට ඩේටා මම මෙච්චර මෙගා බයිට් ගණනක් පාවිච්චි කරලා දෙනවා, මෙච්චර මෙගා බයිට් ගණනක් තව ඉතුරු වෙලා තියෙනවා එහෙම අනිවාර්යෙන් කියලා ඇති. මේ දෙන මෙගා බයිට් වලින් 1024ක් එකතු වුණාට පස්සේ අන්න අපිට හම්බෙනවා ගිගා බයිට් එකක්. සාමාන්‍ය ලංකාවේ නම් මේ ගිගා බයිට් වලින් තමයි ගොඩක් වෙලාවට කතාබහ කිරීමක් සිදු කරන්නේ. සාමාන්‍ය මොබිටෙල් ඩයලොග් ඒ වගේ තමයි, SLT වගේ ආයතන. මම මේ ඩේටා පැකේජස් ගැන කියන්නේ මෙන්න මේ ගිගා බයිට් ගණනේ. ඔය ගිගාබයිට් ගාන වගේ 1024ක් එකතු වුණොත් අපිට හම්බෙනවා ටෙරාබයිට් කියන එක. සාමාන්‍ය මේ වෙද්දි ලෝකෙ ඇවිල්ලා තියෙන ඔය හාඩ් ඩිස්ක් වගේ දේවල් ගත්තොත් සාමාන්‍ය මේ වෙද්දි අලුත් ඒවා එන්නේ මෙන්න ටෙරාබයිට් වලින්. මොකද මෙන්න මේ ඉඩකඩ ගොඩක් අවශ්‍යයි මේ වෙද්දි. ගොඩක් හාඩ් ඩිස්ක් වල පරිගණක වල තියෙන ඕන ඉඩ ගොඩක් වැඩි. මේ වෙද්දි ඉන්න ස්මාර්ට් ෆෝන් පවා, අලුත් ස්මාර්ට් ෆෝන් පවා එන්නේ ගොඩක් වෙලාවට ටෙරාබයිට් එකක ස්ටෝරේජ් එකක් එක සමාන වෙලාවකට. එතන මේ ටෙරාබයිට් වලට තව එහාට ගියොත් වට පෙටාබයිට් වගේ දේවල් හම්බ වෙනවා. මෙතනින් එහාට අපිට ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ විදි සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිස්ට් එක තමයි ගොඩක් වෙලාවට. මොකද ටෙරාබයිට් 1024කට වගේ තාම එච්චර ලොකු තාක්ෂණයකට මේ වෙද්දි ලෝකෙ ගිහිල්ලා නැති නිසා මේ අතරෙනුත් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන මෙන්න මේ මෙගාබයිට්, ගිගාබයිට් සහ ටෙරාබයිට් වගේ දේවල්. හැබැයි ඔයාගොල්ලෝ තියෙන ඕනේ මේවා කුඩාම ඒකක වෙන මොකුත් නෙමෙයි, මෙන්න මේ බිට්ස් සහ බයිට්ස් කියන දෙක තමයි කතා කරන්නේ කියන කාරණාව ඔයාගොල්ලෝ තියෙන ඕනේ. එතකොට අර අපි පරිගණකයකට ඇතුළත් කරන පොඩි පොඩි දත්ත ටික හැදිලා තියෙන්නේ මෙන්න මේ බිට්ස් සහ බයිට්ස් වල. ඒක තමයි මේ කතන්දරේ. මම ආයෙත් කිව්වා අපි අර පරිගණකයට ඇතුළත් කරන පොඩි පොඩි දත්ත ටික සමහර විට ගනුදෙනුවක් වෙන්න පුළුවන්, සමහර විට කාගේ හරි නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අර වාර විභාගයක ලකුණු සංඛ්‍යාව පරිගණකයට ඇතුළත් කරනවා නම් ඒක ඇතුළත් වෙන්නෙත් කුඩාම ඒකේ විදිහ මෙන්න මේ බිට්ස් හා බයිට්ස් වලින්. ඒක හොඳට මතක තියාගන්න. අන්න ඒකයි අපි දත්ත කියන දේ මෙන්න මේ බිට්ස් හා බයිට්ස් කියන දේවල් පදනම් කරගෙන අපි මේක මිනුම් කිරීම සිද්ධ කරනු ලබන්නේ. මෙතන යායි තව දුරටත් පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. ඒවා ඉලක්කම්, අකුරු, අක්ෂර වුණ දෙකින් පිනුම් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද
මේ විදිහට පරිගණකයකට අකුරු කියන දේවල් ලකුණු කියන දේවල් අක්ෂර ඕන දෙයක් ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවානේ. හැබැයි හැමදේම පරිගණකයෙන් හඳුනාගන්නේ අර බිට්ස් හා බයිට්ස් කියන එකක පදනම් කරගෙන. එතන ඇත්තටම වෙනමම කතා කරන්න ඕනේ පාඩමක් ඔය බිට්ස් හා බයිට්ස් මේ දේවල් වලින් දත්ත මිනුම් කරන්නේ කොහොමද කියන එක. අපිට ඒක වැඩක් නෑ. අපේ අපේ විෂය නිර්දේශයේ තියෙන කොටසක් නෙමෙයිනේ. අපිට මේක කාරණා වැරදගත් වෙන්නේ දත්ත මිනුම් කරන්නේ මේ ඒකක දෙකෙන් කියන කාරණාව විතරයි වගලුවේ තියෙන්න ඕනේ. හැබැයි තොරතුරු පැත්තට ඔයා ආවොත් අපි කියනවා තොරතුරු අර්ථයක් කියන දෙනු ලැබෙන ඕනෑම ආකාරයකට මිනුම් කරන්න පුළුවන් කියලා. එතකොට තොරතුරු මනින්න අර වගේ මිනුමක් නැහැ. තොරතුරුත් හැබැයි අපිට පුළුවන් විත්සා බයිට්ස් වගේ දේවල් පදනම් කරගෙන මේක මිනුම් කරන්න. හැබැයි අපි එහෙම කියන්නේ නැහැ. ඒක අර පරිගණකයක් තියෙන අවස්ථාවකදී විතරනේ මේ වගේ විත්සා බයිට්ස් පදනම් වෙන්නේ. මෙතනදී අපි කියන්නේ අර්ථයක් ගැන ලදන ලකුණු ඕනෑම ආකාරයකට කියලා. කියන්නේ හිතන්නකෝ මොකක් හරි තොරතුරු දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒ දත්ත වලට හොඳම තේරුමක් දෙන්න පුළුවන් වෙන්නේ ප්‍රස්ථානයක් පාවිච්චි කරගෙන කියලා. x සහ y අක්ෂ කියලා දෙකක් තියෙනවා. එතකොට ඒ x සහ y අක්ෂ වලට අපි දත්ත ටික ස්ථානගත කරාට පස්සේ අපිට ඒකෙන් තොරතුරක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න අපි කියනවා ප්‍රස්ථානයක් පාවිච්චි කරගෙන අපි තොරතුරු මැනීම සිද්ධ කරනු ලැබුවයි කියලා. අන්න ඒ වගේ ආකාරයකට අපිට ඒක කතා කිරීමේ හැකියාවක් තියෙනවා. තොරතුරු වලට අපි කියන්නේ bits සහ bytes වගේ දේවල් පදනම් කරගෙන කරනවායි කියලා. අර්ථයක් දෙන්නේ කොයි ආකාරයෙන්ද ඒ ඕනෑම ආකාරයකට තොරතුරු මිනුම් කිරීමේ හැකියාවක් තියෙනවා. සරලව අපි ඒක තමයි කතා බහ කරන්නේ. එතකොට ඒ තමයි අපේ පස්වෙනි වෙනස්කම විදිහට අපි කතා බහ කරේ මිනුම් කිරීම. එතකොට මේ වගේම තව එකක් තමයි අපි කතා බහ කරන්න වෙන්නේ මේ නිරූපණය. දැන් මේ දෙක පටලවා ගන්නවා. අතන කතා කරේ දත්ත මනින්නේ කොහොමද තොරතුරු මනින්නේ කොහොමද. මේ 6 වෙනි එකෙන් අපි දැන් කතා කරන්නේ දත්ත නිරූපණය කරන්නේ කොහොමද. එහෙම නැත්නම් දත්ත අපි ඉදිරිපත් කරන්නේ කොහොමද, තොරතුරු ඉදිරිපත් කරන්නේ කොහොමද. සරලව ඔන්න ඉදිරිපත් කිරීම කියන එක මත තමයි අපි මේ වෙනස්කම කොහොමද වෙන්නේ කියන එක බලන්නේ. එතකොට අපි කතා කරනවා මෙන්න මේ නිරූපණය කියව ගමන් ඔහට දැන් පොඩි කාරණාවක් කොළුවට එන්න ඕනේ. අපි කියන්නේ පාඩම හරියට ඔයා අවබෝධින් ආගෙන හිටියා නම් ඔයාලට මේ විදිහට තේරෙන්න ඕනේ. ඔයාමගේ ප්‍රශ්නයක් සමහර විට ආයේ අපි අපි දත්ත කියන දේවල් නිරූපණය කරනවාද කියන ප්‍රශ්නය ඔයාලට සමහර විට එන්න ඕනේ. දත්ත අපි නිරූපණය කරනවාද? අපි දැන් තොරතුරුනේ අපි දෙන්නේ. අපි අර වார்த்தාවක් විදිහට සකස් කරලා අපි තොරතුරුනේ ලබා දුන්නේ. වார்த்தාවක් දුන්න සමහර විට ප්‍රස්ථාරකින් දෙන්න පුළුවන්. අන්න එහෙම කාරණාවක් මෙතනදී තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන සාමාන්‍යයෙන් හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්. අපි කියනවා දත්ත කියන දේවල් අපි නිරූපණය කරන්නේ නැහැ හැම අවස්ථාවකදීම නිරූපණය කරන්නේ නැහැ. මොකද දත්ත දිහා විතරක් බලලා කෙනෙක්ට තොරතුරු ලබා ගැනීම හැකියාවක් නැහැනේ. දත්ත දිහා බලලා කිසියම් නිගමනයකට ලැබෙන්නේ හැකියාවක් නැහැ. හැකියාව අඩුයි ගොඩක්. හරිද? ඒ නිසා දත්ත ගොඩක් වෙලාවට තීරණ ගන්න පුද්ගලෙක්ට ඉදිරිපත් කිරීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. අන්න ඒ කාරණාව මුලින් හොයා මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? තොරතුරු තමයි අපි සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ. එක්කෝර මං ඉස්සර කිව්ව විදිහට ගිය සුපරින්ගේ මැනේජර් දෙන අර දෛනික විකුණු වාර්තාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පුද්ගලෙක්ට දෙන මොකක් හරි ප්‍රස්තාරයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. අන්නේ ඕනෑම ආකාරයකට අන්න තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන අන්න තොරතුරු නිරූපණය කරන්නේ අන්න එහෙම. හරිද? එතකොට අපි කියනවා දත්ත ඉදිරිපත් කිරීම වගු ප්‍රස්ථාරණ ආදී යොදාගෙනමින් සිදු කළ හැකියි. ඒතර ඔහර ප්‍රශ්නයක් ඇයි එහෙම කරන්න කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්නකෝ අර කීල් සුපර් එකේ කවුරු හරි මැනේජර් කෙනෙක් එක දවසක මොකක් ප්‍රශ්නයක් ඇවිල්ලා එයා අහනවා මට මෙන්න මේ බිල මට පොඩ්ඩක් පෙන්වන්න බැරිද කියලා. එහෙම නැත්නම් එයා බිල් කීපයක නම්බර් අපිට ඉදිරිපත් කරලා අපිට කියනවා මට මෙන්න මේ කීපේ විතරක් මට දෙන්න පුළුවන්ද කියලා. එතකොට එතනදී ඔහට දත්තට ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම නැත්නම් පොඩි උදාහරණයක් ගන්නකො ඔයාගේ ඉස්කෝලේ උදාහරණයක් ගන්නකෝ. ඔයාගේ ඉස්කෝලේ එහෙම නැත්නම් විදුහල්ක තියෙනවා මෙන්න මේ පන්ති ළමයිගේ එහෙම නැත්නම් කොමර්ස් සෙක්ෂන් එකේ ළමයින්ගේ මෙන්න මේ ලකුණු කොහොමද කියන මට පොඩ්ඩක් පෙන්වන්න කියලා කියනවා. එයා දීර්ඝ තොරතුරක් ඉල්ලන්නේ නැහැ. එයා සරලව ලකුණු ටික විතරයි ඉල්ලන්නේ. ටිකක් නැත්තයක් විතරයි එයා ඉල්ලන්නේ. සමහර අවස්ථාවල තියෙම වෙන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්නේ? පොඩි වගුවක් වගේ දෙයක් පිළියෙල කරනවා. වගුවක්. එතකොට එක පැත්තකින් ඔයාගේ නම දානවා. අනිත් පැත්තෙන් ඔයාගේ විෂය දාගෙන යනවා. විශේෂ දාගෙන යකි කියලා ඊට පස්සේ තවත් තීරුවකින් සමහර විට මෙන්න මේ තමයි ඔයාගේ ලකුණු ප්‍රමාණය කියන එක. එහෙම නැත්නම් සමහර විට නම සහ ලකුණු ප්‍රමාණය විතරයි මේ අහවල් විෂයට ඔයාගේ ලකුණු ප්‍රමාණය කියලා. එතකොට එතනදී ලොකු තොරතුරක් නැහැ.
වාගේ ලකුණු වල එකතුව කියලා දෙයක් නැහැ එතනදී. වාගේ සාමාන්‍ය කියලා දෙයක් නැහැ. එතකොට ඔයා පන්ති කීවෙනියද කියන එක එතනදී ලොකුවට විශ්ලේෂණය කරලා බලලා නැහැ. සරලව ඔයාගේ නම සහ ලකුණු ප්‍රමාණය විතරයි. එතකොට ඒක තොරතුරක් කියලා කියන ගොඩක් දුරට අමාරුයි. ඒක ගොඩක් වෙලාවට දත්තයක් විදියට තමයි අපි දකින්නේ. පැහැදිලිද? එතකොට අන්න ඒකත් අපි ඉදිරිපත් කරන්න එපැයි. සමහර විට දත්තේ ඉන්න පුළුවන් කියලා මං කියවන්නේ ඒකයි. හරි. එතකොට දත්ත හැම වෙලාවෙම ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි අන්න ඒ වගේ අවස්ථාවන් එන්න පුළුවන් අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වෙන. කරන්න ඒ වගේ අවස්ථාවවලදී තමයි මම මේ කියන්නේ වගු එහෙම නැත්නම් ප්‍රස්තාර වගේ දේවල් පාවිච්චි කරලා අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තොරතුරුත් ඒ වගේම තමයි. තොරතුරුත් කිසි ප්‍රශ්නයක් නැහැ. වගු ප්‍රස්තාර වගේ දේවල් පාවිච්චි කරගෙන අපිට සිද්ධ කරන්න පුළුවන්. අර අපි මෙතන කියලා තියෙන එකෙන් ඔයා පොඩ්ඩක් අනිත්‍ය අර්ථයක් ගන්න එපා. මෙතන කියලා තියෙන තොරතුරු ඉදිරිපත් කරලා ලබන්නේ සොයා ගන්නා ලද අදහස් සංකල්ප සම්බන්ධතා හා භාෂාවන් භාවිතා කරගෙන. එතකොට මේ අදහස් සංකල්ප සම්බන්ධතා හා භාෂාවන් කියලා කියන්නේ මේ වෙනම අමුතු දෙයක් නෙමෙයි. මේ සරල අපේ භාෂාවන් පාවිච්චි කරමින් දැන් උදාහරණයක් විදිහට මේ සම්බන්ධතා කියන වචනය ගන්නකො. දැන් මේ සම්බන්ධතාවක් කියලා කියන්නේ මොකක් හරි දෙකක් අතර තියෙන සම්බන්ධතාවයක්. මෙන්න මේ සම්බන්ධතාව අපි කියන එක ඔයාට පුළුවන් ප්‍රස්ථාරයක් පාවිච්චි කරගෙන ඉදිරිපත් කරන්න. ඇයි? ඔයා පොඩි හරි කෙනෙක්ගෙන තියෙනවා අපි ප්‍රස්ථාරයකින් පෙන්නන්නේ මොකක් හරි අක්ෂර දෙකක් එහෙම නැත්නම් විචලන දෙකක් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක. x අක්ෂය සහ y අක්ෂය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? x වෙනස් වෙනකොට y වෙනස් වෙන්නේ කොහොමද? අන්න සරල සම්බන්ධතාවය. උදාහරණයක් විදිහට අපි කිසියම් උදාහරණයකට ගියොත් අපේ දෛනික විකුණු වාර්තාවත් එක්ක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හිතනකො මාසික තොරතුරු ගත්තොත් ගනුදෙනුකරුවන්ගේ පැමිණීම සහ විකුණුම් වල වර්ධනය. කියන්නේ එක අක්ෂයක අපිට ගනුදෙනුකරුවන් සංඛ්‍යාව දාගෙන යන්න පුළුවන්. අනිත් පැත්තෙන් විකුණුම් සංඛ්‍යාව දාගෙන යන්න පුළුවන්. එතකොට සමහර විට අපිට වැඩිවීමක් දක්ව ගන්න හම්බෙයි. ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වැඩි වුණොත් මොකක් හරි දවසක අන්න එතනදී විකුණුම් සංඛ්‍යාව වැඩි වෙනවා. අන්න සම්බන්ධතාවය පෙන්නපු හැටි. අන්න ඒ නිසා මෙතන වෙන අමුතු දෙයක් නැහැ. අපිට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් අදහස් සංකල්ප. ඒ කියන්නේ අපේ සරල භාෂාව පාවිච්චි කරගෙන අපිට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. මම අර මං කිව්වේ කාලගුණ තොරතුරු ඉදිරිපත් කරන්න අද මොහොදු යන්න එපා. මේ කාලෙ මොහොදු යන්න හොඳ නැහැ. අන්න භාෂාවන් භාවිත කරගෙන තොරතුරු ඉදිරිපත් කරා. හරිද? අන්න ඒ නිසා මෙතන තොරතුරු කියන දේත් වගු ප්‍රස්තාර භාවිත කරගෙන තමයි ඉදිරිපත් කරන්නේ. ඒකේ වැඩි වෙනසක් නැහැ. තොරතුරු වගු එහෙම නැත්නම් වාර්තා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලිපි ලේඛනයක් විදිහට තමයි ඉදිරිපත් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට දත්ත කියන දේත් වගු ප්‍රස්තාර තමයි බොහෝ විට. ඒක එහා දෙයක් අපිට යන්න බෑ. ගොඩක් වෙලාවට තොරතුරු තමයි මේ භාෂාවන් අදා සංකල්ප සම්බන්ධතා වගේ දේවල් පාවිච්චි කරගෙන අපි ඉදිරිපත් කරන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ නිරූපණය කියන වෙනස්කම විදිහට අපිට කතා බහ කරන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ 7 සහ 8 කියන වෙනස්කම් දෙක. මම එකට කතා කරන්න යන්නේ 7 සහ 8 කියන වෙනස්කම් දෙකම එකට. ඔහා පාඩම් කරනකොටත් අනිවාර්යයෙන්ම මෙන්න මේ 7 සහ 8 කියන වෙනස්කම් දෙක එකට පාඩම් කරන්න මතක කරන්න එපා. 7 කතා කරන්නේ භාවිතා කරන ක්‍රමවේදය. 8 වෙනි එක කතා කරන්නේ තීරණ ගැනීමේ භාවිතාව. මේ කතා කරන්න වෙන අමුතු දෙයක් නෙමෙයි. මෙතන සරලව කියන්නේ මම මේක පොඩ්ඩක් හයිලයිට් කරොත් සරලවම දත්ත භාවිතා කරන්නේ කොහොමද? දත්ත තීරණ ගැනීමට භාවිතා කරනවාද? තොරතුරු භාවිතා කරන ක්‍රමවේදය කොහොමද? තොරතුරු තීරණ ගැනීමට භාවිතා කරනවාද? මම ආයෙත් කියනවා. දත්ත භාවිතා කරන ක්‍රමවේදය මොකද්ද? ඒක තීරණ ගැනීමටත් භාවිතා කරනවාද? තොරතුරු භාවිතා කරන ක්‍රමවේදය මොකද්ද සහ ඒක තීරණ ගැනීමට භාවිතා කරනවාද? මේ එකම වෙනස්කම පොඩ්ඩක් දෙපැත්තකට ගිහිල්ලා තමයි තියෙන්නේ. ඔහට තේරෙයි. හරිද? පළවෙනි එක කතා කරොත් දත්ත භාවිතා කරන ක්‍රමවේදය. ඔයාට දැන් පාඩම හරියට හංගිටියා නම් ඔයාලා හොඳ අවබෝධයක් තියෙනවා නම් මේ විදිහ දත්ත සහ තොරතුරු ගැන ඔයාලා උඩට අදහසක් එන්න ඕනේ. දත්ත අපි භාවිතා කරන්නේ නැහැනේ කියන එකනේ මේ අපි සැරෙන් සැරේ කිව්වේ. 10 12 පාරක් විතර කිව්වා දත්ත කියල කියන්නේ එක විසිරිච්ච සංවිධානගත කිසිම ආකාරයකට සංවිධානය කරලා නැහැ. මේක සාරාංශගත කරලවත් නැහැ. අඩුම ගාන ඔහේ විසිරුණු දත්ත ගොඩක් විතරයි මෙතන තියෙන්නේ. ඇත්ත දත්ත කිසිම ආකාරයකට අපි භාවිතා කිරීමක් සිදු කරන්නේ නැහැ. දත්තවල එකම භාවිතාව වෙන්නේ ඒක අර තොරතුරු නිපදවන්න අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන එක විතරයි. දැන්
ඔයාගෙන් ඇහුවොත් පහන්පිටි වලින් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඔයාට පහන්පිටි නිකන් කන්න බැහැ, එක්කෝ පහන්පිටි වලින් රොටි හරි මොනවා හරි හදන්න ඕන, එහෙම නැත්නම් පහන්පිටි කියන එක පාන් නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරන්න එන. අන්න ඒ වගේම තමයි දත්ත කියන දෙත් ඔයාලට නිකන් පාවිච්චි කරන්න බැහැ. දත්තවල එකම ප්‍රයෝජනය වෙන්නේ ඒක වෙනත් මොකක් හරි ඒකට පාවිච්චි කරන්න පුළුවන් වෙන එක. පැහැදිලිද? අන්න ඒ උදාහරණ මේක මතක තියාගන්න. හරි, අන්න ඒ නිසා අපි කියනවා දත්තවල ප්‍රයෝජනයක් නැහැ. හරි, දත්ත එක්රැස් කිරීමක් පමණ ප්‍රයෝජනවත් වේ. මොකද ඒකට හේතුව දත්ත වෙනත් නිෂ්පාදනයකට පාවිච්චි කරන්න පුළුවන් නිසා. හැබැයි තොරතුරු එහෙම නෑ. තොරතුරු වල හොඳ භාවිතාවක් තියෙනවා. අපි ඒක තමයි මෙතන මෙතනින් කියන්නේ. දත්ත මෙන්න මේ වේ කියන එක කපා ගන්න. අපි කියනවා දත්ත විශ්වාසදායක තොරතුරු බවට පත් කළ විට ප්‍රයෝජනවත් වේ. ඔයාගේ printed copy එකක් තියෙනවා මේ වේ කියන එක කපා ගන්න. දත්ත විශ්වාසදායක තොරතුරු බවට පත් කළ විට ප්‍රයෝජනවත් වේ. අපි දැන් පොඩ්ඩකින් කතා කරමු ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ. එතකොට ඔයාට මෙන්න මේ විශ්වාසදායක කියන වචනේ තව පොඩ්ඩක් පැහැදිලි වේ. මම ඒ නිසා ඒක ගැන මෙතනදී කතා කරන්නේ නැහැ. අර දත්ත කියන දේ තොරතුරු බවට පරිවර්තනය කරොත් අන්න අපිට ලොකුවට භාවිත කිරීමේ හැකියාවක් තියෙන. මොකද තීරණ ගැනීමේ ක්‍රියාවලියට පාවිච්චි කරන ප්‍රධානම සාධකයක් මෙන්න මේ තොරතුරු කියලා කියන්නේ. එතකොට මෙන්න මේ භාවිත කරන ක්‍රමවේදය ගැන ඔයා දන්නවා නම් හරියටම, ඒ කියන්නේ දත්ත කියන දේවල් වැඩක් නැහැ, දත්ත කියන දේවල් ඕනේ වෙනත් දෙයක් නිපදවන්න, මේ තොරතුරු කියන දේවල් අපිට සෑහෙන වැදගත් කියන කාරණාව ඔයාලා දන්නවා නම් අටවෙනි එක ඔයාලට කිසි ගාණක් නැහැ. අරකම තමයි අපි මෙතන දිගම දත්ත කියන දේවල් භාවිතා වෙන්නේ නැහැ. එහෙනම් තීරණ ගැනීම සඳහා දත්ත භාවිතා කරන්නෙත් නැහැ කියන එක මම දැන් දෙතුන් පාරක්ම මෙතනදී කිව්වා. ඔබට මතක ඇති තීරණ ගැනීමට දත්ත භාවිත දත්ත තීරණ ගැනීම සඳහා භාවිතා කරනකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැනේ ඔබට. මොකද විසිරලා තියෙන කිසිම ප්‍රයෝජනයක් නැති, අපිට පහසුවෙන් බැලුවට පස්සේ කිසිම අදහසක් එන්නේ නැති දෙයක් තමයි දත්ත කියලා කියන්නේ. ඒ නිසා දත්තවල ප්‍රයෝජනයකුත් නැහැ, තීරණ ගැනීම සඳහා භාවිත කරන්නේ නැහැ. තොරතුරු එහෙම නැහැ, තොරතුරු තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ. ඔය දන්නවනේ ඊයේ කියලා. අන්න ඒකයි මම කිව්වේ මේ 7 සහ 8 කියන මේ වෙනස්කම් දෙක එකට පාඩම් කරන්න අනිවාර්යයෙන්ම පාඩම් කරන අවස්ථාවේදී වඩ මුතුෙන් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කිව්වනේ අර දත්ත කියන්නේ මොකක්ද කියලා අදහසක් තියෙනවා නම් වඩ වෙනස්කම් කියන එක වඩ ඇත්තටම පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ 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 තීරුව විතරයි. මෙන්න මේ අර්ථය විශේෂත්වය රැඳියාවේ ස්වභාවය ඔන්න ඔය වචන ටික විතරයි වාට පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ. තේරුම දන්නවා නම් වාට මේ මේ වචනවල තියෙන අවශ්‍ය වෙන්නේ නැහැ. වාට මේ අර්ථය එන විදිහට වාට වෙනස්කම කියන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම වාට මාක්ස් එනවා. හරිද? අපි අම් ඊළඟ වෙනස්කමට මෙතනදී අපි කතා කරනවා රහස්‍ය භාවය ගැන. අපේ නවවෙනි වෙනස්කම. එතකොට මෙතනදී කතා කරන්නේ එතනත් අමුතු දෙයක් නැහැ. සරලව රහස්‍ය භාවය කියලා මෙතන කතා කරන්නේ දත්ත කියන දේවල් අපි ගොඩක් රහසිගතව තියාගන්න දෙයක්ද, එහෙම නැත්නම් තොරතුරු කියලා කියන්නේ රහසිගතව තියාගන්න දෙයක්ද. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී කතාබහ කරන්නේ. එතකොට අපි මෙහෙම දෙයක් කතා කරොත් ඔයා දැකලා ඇති, ඔයා යනකෝ කීම් සුපාවේදනයේට ගිහිල්ලා ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා ඒගොල්ලන්ට කියන්න මට මොරටු බ්‍රාන්ච් එකේ අද දවසේ සේල්ස් රිපෝට් එකක් මට දෙන්න පුළුවන්ද කියලා අහන්නකෝ. ඒගොල්ලෝ කවදාවත් ඔයාට හැම දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගෙන් අහනකෝ අද දවසේ සේවක පැමිණීම් සම්පූර්ණ හැම බ්‍රාන්ච් එකකම සේවක පැමිණීම් පිළිබඳව වර්තාවක් මම ගන්න පුළුවන්ද කියලා ඉල්ලන්නකෝ ඒගොල්ලන්ගේ. කොයිම වෙලාවකදවත් ඔයාට එහෙම වර්තාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔහා අහන්න ඒගොල්ලන් ගිහිල්ලා මට පුළුවන්ද ගිය අවුරුද්දේ ඔයගොල්ලන්ගේ සේල්ස් රිපෝට් එක එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ වාර්ෂික වාර්තාවේ තියෙන විකුණුම් ප්‍රමාණය මට දැනගන්න පුළුවන්ද? ආස පොඩ්ඩක් ඉන්න අපේ ඔයගොල්ලන්ගේ අපේ ඇනුවල් රිපෝට් එක ඔයගොල්ලන්ට දෙන්නම් කියලා අන්න පොඩි වාර්තාවක් ඔයාට දෙයි. ඔයා හැවුවොත් ඔයගොල්ලන්ගේ මේ ගිය අවුරුද්දේ අවසානයේ වෙද්දී ඔයගොල්ලන්ගේ ගිණුම් වල සම්පූර්ණ වගකීම් කොච්චර තිබුණාද කියලා හැවුවොත් ආස පොඩ්ඩක් ඉන්න කියලා අන්න වාර්ෂික වාර්තාව දෙයි. අන්න එතන ඒ උදාහරණ මම ඔයාලට කිව්වේ මෙන්න මේ රහස්‍යභාවය කියන එක පැහැදිලි කරන්න. සාමාන්‍ය ලෝකෙ තියෙන ව්‍යාපාර ආයතන බොහොමයක් මෙන්න මේ රහස්‍යභාව දත්ත කියන දේ සම්බන්ධයෙන් රහස්‍යභාවය ගොඩාක් දුරට රකින්න. මේ දත්ත කියන දේවල් පොදු මහජනයාට පාවිච්චි කරන්න ගොඩක් අවස්ථාවලදී හම්බෙන්නේ නැහැ. කිසිම වගේ ආයතනයක් නෙමෙයි ලෝක ප්‍රකට ආයතන ගත්තොත් Apple, Samsung, Microsoft වගේ ආයතන ගත්තොත් Google වගේ ආයතන ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගාව තියෙන දත්ත තමන්ගේ ආයතනයෙන් පිටතර ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. හැබැයි තොරතුරු කියන දේවල් සමහර අවස්ථාවලදී දෙන්න පුළුවන්. දැන් කීසුක කියන ආයතනයෙම වගේම ලෝවා දන්නවා ලංකාවේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමග
ඒගොල්ලෝ උඟ වාර්ෂික වාර්තාවක් කියලා දෙයක් ඒගොල්ලෝ පිළිල කරනවා. එතකොට ඒගොල්ලන්ගේ වාර්ෂික වාර්තාව මෙන්න මේ විකුණු වටිනාකම අපි ගිය අවුරුද්දේ කොච්චර විකුණු ප්‍රමාණයක් කරනද, අපි ගිය අවුරුද්දේ කොච්චර කනදුරු කරනද සේවා සැපෙව්වද, අපි ගිය අවුරුද්දේ අවසානයේදී කොච්චර වත්කම් තියනවද, කොච්චර වගකීම් තියනවද, අන්නේ සියල්ලම සඳහන් කරලා. එතකොට ඒ මොනවාද, ඒවත් තොරතුරු, ඒවත් දත්ත නෙමෙයි, ඒවත් තොරතුරු. අන්න තොරතුරු ඇතැම් වෙලාවට ආයතනයෙන් පිටතට ප්‍රසිද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි අපි මේ සරලව රහස්‍යභාවය කියලා කතා කරන්නේ. මේකත් ඇත්තටම ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. සමහර ආයතන තියෙන පුළුවන් මේ ලෝකේ තමන්ගේ දත්ත ප්‍රසිද්ධ කරන නිසා දත්ත කින්දේවල් හැම වෙලාවෙම රහස්‍යගතව තියාගන්න ඕනේ, එහෙම එකක් නැහැ. හරි, පැහැදිලිව අවබෝධ කරගන්නවා දත්ත කියන දේ රහස්‍යගතව තියාගන්න ඕනේ නැද්ද කියන කාරණාව ඒ ආයතනය තමයි තීරණය කරන්නේ. මං කිව්වේ ගොඩක් වෙලාවට ආයතන මෙන්න මේ දත්ත කියන දේ වැඩි ආයතනයෙන් පිටතර දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සමහර අවස්ථාවලදී පිටතර දීමේ හැකියාවක් තියෙනවා. අන්නේ නිසා අපි මෙතන කියනවා දත්ත ඒ අදාළ ආයතනයට පමණක් සීමා වෙනවා. පොදුවේ අලෙවි කිරීමක් සිදු නොකෙරේ. පොදුවේ අපි අලෙවි කරන්නේ නැහැ. හැබැයි තොරතුරු වලට ආවට පස්සේ තොරතුරු අන්න ආයතනයෙන් පිටතර ප්‍රසිද්ධ කරන්න ලැබුණා. ඔයාට පුළුවන් නම් ඔයාගේ ප්‍රින්ට් කොපි එකක් තියෙනවා නම් මෙතන පොඩි හිස්තැනක් තියෙන නිසා ඔය සමාගම් වල වාර්ෂික වාර්තා කියලා පොඩ්ඩක් උදාහරණයක් ලියා ගන්න. මොකද මෙන්න මේ වෙනස්කම් කියන දේවල් වාගේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න කිව්වොත් ඔයාලා සමහර විට ඒ වගේ උදාහරණයක් ලිව්වොත් ඔයාලා වැඩි අවස්ථාවක් තියෙනවා ලකුණු ගන්න. ඒ නිසා මෙතන පොඩ්ඩක් උදාහරණයක් ලියා ගන්න. සමාගම් වල වාර්ෂික වාර්තා කියලා අපි මු 10 වෙනි වෙනස්කම් ගැන කතා කරන්න. අන්තිමයට කලින් එක සැලසුම. මේ සැලසුම කිව්ව ගමන් ඔයාලට ලොකු වර්තයක් ඔළුවට නැන්නේ නැතුව ඇති. මෙන්න මේක මෙන්න නේද කතා කරන්න කියන එක ගැන බොහොම සරලව පැහැදිලි කරන්න ඔයාලට. මේ සැලසුම කියලා කියන්නේ දත්ත හතරතුරු වලට අදාළව අපි දත්ත කියන දේවල් නිර්මාණය කරන්නේ මොකක් හරි සැලැස්මක් උඩද. අපි තොරතුරු කියන දේවල් නිර්මාණය කරන්නේ මොකක් හරි සැලැස්මක් උඩද. එහෙම නැත්තම් අපි දත්ත කියන දේවල් කවුරුහරි නිශ්චිත පුද්ගලයෙක් කරමුණු කරගෙන, එහෙම නැත්නම් නිශ්චිත දෙයක් පිළියෙල කරන්න අරමුණු කරගෙන දත්ත කියන දේවල් නිර්මාණය කරන්නේ. තොරතුරු කියන දේවල් මොකක් හරි සැලැස්මක් උඩ කවුරුහරි ඉල්ලුවද්ද කාගේ හරි අවශ්‍යතාවයක් මතද නිර්මාණය කරන්නේ. අන්න ඒ කාරණාව තමයි මේ සැලැස්ම කියලා කියන්නේ. අපි දත්ත කියන දේවල් ඕනෑම ආයතනයක් ගොඩක් වෙලාවට දත්ත කියන දේවල් කිසිම සැලැස්මක් උඩ නෙමෙයි. ඒගොල්ලන් ගාව 10,000ක් තියෙනවා, අපි ගාව මේ කියන දත්ත ටික තියෙන්න ඕන කියන එක. හැබැයි ඒගොල්ල දත්ත නිර්මාණය කරන්නේ කවුරු හරි නිශ්චිත අවශ්‍යතාවයක්, එහෙම නැත්නම් කවුරු හරි පුද්ගලයෙක්ගේ නිශ්චිත පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවයක් උදෙසා නෙමෙයි. පැහැදිලිද? ඒගොල්ලෝ දැන් අපේ උදාහරණයටම අපි ගියොත් කිසිම උදාහරණයට එතනදී ඔයා දන්නවා දත්ත කියන දේ ගොඩක් තියෙනවා. එක බිලක් ගත්තොත්, එක ගනුදෙනුකරුවෙක්ට දෙන බිල්පතක් ගත්තොත් ඒකේ දත්ත ගොඩක් තියෙනවා. ගනුදෙනුකරුවා අපු දිනේ තියෙනවා, ගනුදෙනුකරු ගනුදෙනු කරපු වෙලාව තියෙනවා, එයාට සේවාව සැපයපු කැෂියගේ නම පවා ඒකේ සඳහන් වෙනවා. ලබාගත භාණ්ඩ මොනවද, ගියපු මුළු වටිනාකම කීයේද, කාඩ් එකින්ද ගිව්වේ, මුදලින්ද ගිව්වේ, මේ සියල්ලම සඳහන් වෙනවා. හැබැයි ඔය අපි එක්ස්ප්‍රෙස් කරගන්න හැම දත්තයක්ම සමහර විට අපිට වැදගත් නැහැ. පැහැදිලිද? සමහර දත් දැන් හිතන්නකෝ, ඔයාට ගනුදෙනුකරුවට සේවාව සපයපු ඒ කැෂියගේ නම අපිට සමහර වෙලාවට වැදගත් නැහැ තොරතුරු පිළියෙල කරනකොට. දැන් කීල් සුබ සමාගම මේ වාර්ෂික වාර්තාවක් හොයාගත්තොත් කොයිම අවස්ථාවකදීවත් ඒගොල්ලන්ගේ කැෂියස්ලාගේ නම් ටික වාර්ෂික වාර්තාවේ ඇතුළත් කරන්න නැහැ. වාර්ෂික වාර්තාවේ තියෙන්නේ අපේ මුළු විකුණුම් වටිනාකම කොච්චරද, ඊට පස්සේ වත්කම් වගකීම් මෙන්න මේ වගේ දේවල් ගැන විතරයි එතනදී සඳහන් වෙන්නේ. හැබැයි තොරතුරු වලට ආවට පස්සේ යන්නේ ඒ නිසා තොරතුරු කියන දේවල් නිශ්චිත පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවයක් අරමුණු කරගෙන, එහෙම නැත්නම් නිශ්චිත අවශ්‍යතාවයක් සඳහා, එහෙම නැත්නම් නිශ්චිත පාර්ශ්වයකගේ අවශ්‍යතාවයක් සඳහා තමයි අපි පිළියෙල කිරීම සිද්ධ කරන්නේ. අන්න ඒ නිසා අපි මෙතනද කියනවා සැලැස්ම යටතේ දත්ත කිසිදු විදිහක නිශ්චිත අවශ්‍යතාවයක් හෝ භාවිතා කරන්නකෝ ඉලක්ක කරගෙන නිර්මාණය කිරීම සිදු නොකරේ. ඒ ආයතනයට කිල් සුපර් වේවා වෙනත් මොකක් හරි ආයතනයක් වේවා, ඒ ඇයිට නිකන් 10,000ක් තියෙන අපිට මේ වගේ දත්ත තමයි අවශ්‍ය වෙන්නේ කියන එක. දැන් IPC ආයතනය පවා තමන්ගේ ශිෂ්‍යයන්ගේ වාර්තා තියාගන්නකොට
ශිෂ්‍යගේ සම්පූර්ණ නම වෙන්න පුළුවන් උපන්දිනේ මොන ක්ලාස්සකේද ඉන්නේ ගිය මාසේ බේස් කිව්වද මෙන්න මේ වගේ යම් යම් දත්ත කිහිපයක් තියෙනවා තියාගන්න අවශ්‍ය කරන. එතකොට ඒ දත්ත හැම එකම ඒගොල්ලෝ හිතලා හිතන ඒක වාර්තා තියාගැනීම සිද්ධ කරනවා. හැබැයි එම වාර්තා තියාගත්ත පළියට අපි හැමතේම තොරතුරු බවට පරිවර්තනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි දත්ත කියන දේ නිශ්චිත අවශ්‍යතාවයක් පදනම් කරගෙන පිළිල කරේ නැති නිසා. හැබැයි තොරතුරු වඩාවාට පස්සේ අපි හැමතිස්සෙම කවුරු හරි පුද්ගලයෙක්ගේ නිශ්චිත අවශ්‍යතාවයක් පදනම් කරගෙන විපදවන නිසා අපිට පුළුවන් වෙන දත්ත වලින් සමහර වෙලාවට අනවශ්‍ය කොටස් අයින් කරලා. දැන් අර මං කියවනේ කිල් සුබ බිල් එකේ තියෙනවා කැෂියගේ නම පවා. හැබැයි සමහර වෙලාවට දෛනික වාර්තා පිළියෙල කරනකොට ඒ කැෂියගේ නම අපිට වැදගත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ විකුණුම් වාර්තා විතරයි නම් අපි අර අනවශ්‍ය කොටස් සියල්ලම ඉවත් කරලා අවශ්‍ය කොටස තමයි අපි මෙතනට අපි වාර්තාව පිළියෙල කරන්න අපි යොදාගන්නේ. අන්න ඒ නිසා අපි කියනවා සැලැස්ම යටතේ දත්ත වලින් අනවශ්‍ය කොටස් සියල්ල ඉවත් කර අවශ්‍යතාවයක් හෝ භාවිතා කරන්නෙකුගේ අරමුණක් ඉටු කර ගැනීම සඳහා නිශ්චිත තොරතුරු පමණක් ලබා දෙනවා. දැන් හිතන්නකෝ කිසියම් සමාගමක් තමගේ වධු වාර්තා පිළියෙල කරනවා කියලා රජයට ලබා දෙන්න. එතකොට එතනදී වධු වාර්තා පිළියෙල කරනකොට අවශ්‍ය තොරතුරු තියෙනවා වට නැති තොරතුරු තියෙනවා. එතකොට සමාගමේ දෛනික තොරතුරු සමාජ වෙලාවට වධු වාර්තා පිළියෙල කරනකොට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට වධු සම්බන්ධ තොරතුරු ටික විතරක් අරගෙන ඒ සම්බන්ධ දෙන දත්ත ටික විතරක් අරගෙන වාර්තා පිළියෙල කරලා අන්න ලබා දෙනවා. අන්න ඒ නිසා තොරතුරු සම්බන්ධයෙන් හැමතිස්සෙම සැලැස්මක් කියලා දෙයක් තියෙනවා. මොකද ඒකට හේතුව නිශ්චිත අවශ්‍යතාවයක් හෝ භාවිතා කරන්න කිව්වේ කිසියම් අරමුණක් කියන දෙයක් ඉලක්ක කරගෙන තමයි අපි හැමතිස්සෙම ඒ දේවල් පිළියෙල කිරීම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න එක වෙනස්කමක් විදියට. අපි එනවා අවසාන වශයෙන් කතා කරන්න අපේ වර්ගීකරණය ගැන. يعني අපි කලින් කතා කරන මේ ගැන කතා බහ කරා අර උඩ තියෙන මෙන්න මෙතන මේ ස්වභාවය යටතේ අපි වර්ගීකරණය කිරීමක් සිද්ධ කරා. ඒකම තමයි ආයෙත් මෙතනදී පොඩ්ඩක් කතා බහ කිරීමක් සිද්ධ කරන්නේ. කියන්නේ දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් කොහොමද, තොරතුරු වර්ග කරන්න පුළුවන් කොහොමද කියන කාරණා මත. අතන කිව්වා වගේම අපි මෙතන කියනවා දත්ත කියන දේවල් ප්‍රමාණාත්මක හා ගුණාත්මක විදිහින් හඳුනා ගන්න පුළුවන් කියන කාරණාව වර්ගීකරණය කරනවා. මොකද ඒක බොහොම පුළුල් වර්ගීකරණයක්. පුළුල්ව සංඛ්‍යාත්මක දත්ත වගේ දේවල් අපි ප්‍රමාණාත්මකයි කියලා කියනවා. කට වචනෙන් කියන දේවල් නැත්නම් භාෂාවන් වගේ දේවල් පාවිච්චි කරලා දෙන දත්ත වලට අන්න අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. තොරතුරු කියන දේවල් මම අතනදී වර්ගීකරණය කරෙත් නැහැ. මෙතනදීත් අපිට එහෙම වර්ගීකරණය කිරීමේ හැකියාවක් නැහැ. තොරතුරු වර්ග කරන්න පුළුවන් එකම ආකාරය භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය මත විතරයි. භාවිතා කරන්නට අවශ්‍ය මොන තොරතුරුද අන්න අපි ඒක දෙනවා. ඒ නිසා අපි ලොකුවට වර්ගීකරණය කිරීමක් ගැන එතනදී කතා කරන්නේ නැහැ. භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය මත මේක වෙනස් වෙනවයි කියන කාරණාව ඔයා උත්තරයකට ලියන්න පුළුවන් නම් අන්න ඔයාගේ උත්තරේ 100%ක් හරියි.